අදස්ට YouTube චෑලකට අදත් යාල වායි බෝන් කිලි පිළිගන්නවා. ඉතින් යාලුවනේ ගොඩක් දෙනකොට MIUI 12 අප්ඩේට් වර්ෂන් එක තිබුණත් නිව කන්ට්‍රෝල් සෙන්ට කියනක යාලා ෆෝන් එකේ පෙන්වන්නේ නැහැ කියලා මට කියලා තියෙනවා. ඒ වගේම නිව කන්ට්‍රෝල් සෙන්ට එක ගැන මම වීඩියෝකුත් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකදී යාලුවනේ මම ගොඩක් දුරට බැලුවේ නිව කන්ට්‍රෝල් සෙන්ට එකේ බ්ලර් ඉෆෙක්ට් එක නැති කට්ටියන්ට නැවත බ්ලර් ඉෆෙක්ට් එක ගන්න කොහොමද කියන එකත්. ඒ වගේම ඔයාලා ෆෝන් එකේ සෙටින්ග්ස් වල නිව කන්ට්‍රෝල් සෙන්ට ඔප්ෂන් එක තියෙනවා නම් කොහොමද එතනට යන්නේ, ඒ වගේම කොහොමද ඒක අපි ඕන් කරගන්න කියන එක ගැනත් තමයි මම මේ වීඩියෝ එකෙන් බොහෝ දුරට කියන්න උත්සාහ කරේ. එතෙන්දි මම ඒ කියපු ඇප් එකේදී සමහර කට්ටියන්ට ආපු ප්‍රශ්න උනේ ෆෝන් එකේ රීසෙන්ට් වලින් ඒ ඇප් එක අයින් වුණාට පස්සේ නැවතත් නිව කන්ට්‍රෝල් සෙන්ට එක පෙන්වන්නේ නැතිවීමත්, ඒ වගේම නැවත ෆෝන් එක ඕෆ් කරලා ඕන් කරද්දිත් ඒ ඇප් එක ඕන් කරගන්න නැතුව ෆෝන් එකේ නිව කන්ට්‍රෝල් සෙන්ට එක නැවත පෙන්වන්නේ නැතිවීමත්. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ගැටලු නැතුව නිව කන්ට්‍රෝල් සෙන්ට ඔප්ෂන් එක නැති ඕනම ෆෝන් එකකට කොහොමද නිව කන්ට්‍රෝල් සෙන්ට එක ගන්න කියලා. තාමත් ඔයාලා අග්‍රස්ට YouTube channel එක subscribe කරලා නැත්නම් යට තියෙන රතුපාට subscribe button එක click කරන්නත්, ඒ වගේම පැත්තෙන් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. හරි, ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන ඔයාලා ෆෝන් එකේ Google Play Store එකට ගිහිල්ලා උඩ තියෙන සර්ච් බාර් එකේ set edit කියලා මෙහෙම type කරනකොට මෙන්න මේ app එක එනවා. ඔයාලට තියෙන එක download කරලා install කරගන්න. ඊට පස්සේ ඒක ඕපන් වුණාට පස්සේ add new settings කියලා එනවා. මේ app එක install වුණ ගමන්ම එහෙම ආවේ නැති වුණොත් app එකට ගියාට පස්සේ ඒක උඩින්ම තියෙනවා add new settings කියලා. අපි එතන touch කරලා use control panel කියලා මෙන්න මේ විදියට මේ පල්ලෙහාට එන ඉරත් එක්කම type කරන්න ඕන. ඊට පස්සේ අපි පල්ලෙහා තියෙන save change කියන එක දෙන්න ඕන. ඒත් එක්කම නැවත edit setting කියලා එනවා. එතන අපි අංක 1 කියලා type කරලා save change කියන එක දෙන්න ඕන. ඊට පස්සේ new control center එක ඔයාලා phone එකට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනේ ඔයාලට නැවතත් පරණ control center එකට යන්න ඕන නම් use control panel කියලා type කරලා save change දීලා නැවත එන edit setting කියන තැන බිඳුව type කරලා save change දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට පරණ control center එකට නැවතත් මාරු වෙන්නත් පුළුවන්. මේ විදියට නැතිව තවත් විදියකින් මේක කරගන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ මේ app එක open කරගෙන මේ app එකේ පල්ලෙහාට මෙන්න මේ විදියට යන්න ඕන. එහෙම යනකොට use control panel කියලා මෙන්න මේ විදියට තියෙනවා ඔයාලට පෙනේ. ඒක touch කරාට පස්සේ යටින් edit value කියලා තියෙනවා. ඒක touch කරලා edit setting කියලා එන තැන ඔයාලට මම කිව්ව විදියට අංක 1 හරි බිඳුව හරි දීලා ඔයාලට new control center එක හරි නැත්නම් නැවත පරණ control center එකට හරි save change දීලා මාරු වෙන්න පුළුවන්. හරි, ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලටත් පුළුවන් ඔයාලේ ෆෝන් එකට new control center එක ලබා ගන්න. ඒ වගේම Android iOS පාවිච්චි කරන ඔයාලා වෙනුවෙනුත් ඉදිරියේදී වැදගත් වෙන videos බොහොමයක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා යාළුවනේ අග්‍රස්ත්‍රි YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අලුතෙන් video එකක් ආපු ගමන් ඔයාලට බලන්න පුළුවන් වෙන්න පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න මතක් කරන්න එපා. ඔයාලට සුබ දවසක්.